Thank you.
හැබෑටම මලි පරංගිය අපිට අපේ ඩිංගයට හොඳට පතුවාලා දීලා නේද නේද ඔය දැක්කම දැක්කද නැත්නම් ආපු හැටි මේ කොමයි කරේ දිලා යන්ති වගේ පිටින් වැඩි තුවාල බේන්න නැති වුණාට මාමෙන් ඩිංගයට හොඳටම ගහලා තිබුණා ආ මේක නම් සත්‍යයි මලි බලෝ හිටියා නම් ඌමේ ලහකටත් මේ දිලා හැබැයි මුල මට දින පුරස්නි මෙච්චර ගමේ වැදගත් දැනුගත් දැනුම් දේරුන් තිය මිනිස්සු ඉන්ද මොකද මේ පරංගියා වුණා මේ ඩිංගිය වගේ එකෙක්ම පැහැරගෙන ගියේ කියලා මොකද මම ඌ සෙවලේ ඉන්නේ බං ඇත්තටම අනේ අත්‍රා බෑට මාමව ඩොක්කගෙන ගියා නම් මොකක් ඇවෙන්නේ දනෝකාරී දින මනුස්සයා නෝ ඈ යකෝ රංගිරා මාමගේ ඇඟේ දුවන්නේ තාම රත්නේ කිලේබල අනික බලහන් නිකන් ඇඟ යකටින් හදලා වාස්තු කළා වගේ යකෝ රංගිරා මාමට දුනු දෙල්ප කඩු දෙල්ප අංගම්බර නිලබර ඕන දෙයක් පුළුවා නේ අනිත් ඔකේ පරංගියගේ දෙන්නේක් නෙවෙයි තුන් හතර දිනක කුණා සටන් කරලා තනියම බාවන්න පුළුවන් බොල මට උඹලා මාළු කිලන්දාරි කියලා කියනවා උඹලට පුළුවන් මාත් එක්ක හරි හරියට හැප්පෙන්නේ ඈ You.
ඇත බොලන්ඩෙකිරෝ අසාගං ගස්සනාමිස ගැස්සෙනනුව ඉඟක් නොමැදිය සිතාගං සූසටක් වූගෑනු මායං හොඳින් ඔලුවට ජමාගං උමේ ගෑනිත් එයින්න කියක් වලක් කපලා වැලලිය කාවැහුනම කබර යත්තල ගොයි වෙනා
බණේ කොච්චර කියා තිබුණත් ගෑනු වචනට රැවටුණා. ගින් එනං වලේ වැටියන් වැටි යනගං පිංගුණා. වැටි යනගං පිංගුණා. මාමේ මම පුතේ අපි තේන යන්ටද උඹලටත් ඒ වගේ අහිංසක යමිසියෙක් ඕනේද? අනේ අම්මා බා පන්නුල බොල මොන් එක්කනේ සුභානාගතයක් හදන්නේ ඉතින් හරියයි. ඒ පැත්තේ දැන් ලබඩි රජිනියක්ලු නේද රජකම් කරනවා කියන්නේ මං කියන්නේ සෙන්කඩ කළ නුවර කටේ කිරිසොඳ ගියා විතරයි. එහෙනම් ඔවා මාමා වරංගින්ගේ උපක්‍රමණය අනිත් එක ඔය ලේවුරුමේ හැටියට දැන් රජකමට වැඩිම මුරමකම් කියන්නේත් ඔය කුසුමාසර දේවියලු. යන්සාගේට නූකඩ නටවනවා ජයින්තක කිල්ල. අම්මම මං කියන්නේ විවල ධර්ම සූරිය මහරජතුමාත් පැනලා කියන්නේ අර පරංගින්ට බයෙන්. ඒකට හොඳා මාමා. මේ වෙලාවේ පරංගිත් එක්ක හැප්පෙන එක ඒ තරම් නුවණට උරු නෑ. අනිත් එක උන් මහා සේනාවක් අරගෙන ඇවිල්ලා මුළු රජවාසලම වටලව්. අපේ මාමගේ මහරජතුමා පාරේද බලා ගන්න ඇත්තේ. ඈ නිදාගම අනිත් එක අර පණ්ඩුල කමරාල කියන්නේ උඹලගේ මාමණ්ඩිය නේද? මම ගමට ආව විත්තිය දැනගත්ත ගමන් මාමා හම්බෙන්. මාමා කියන්නේ ඔය කතාවම තමයි. මේක ඒත් මාමා මට නම් මේ ගමේ ආයෙත් දීක්ක් නැහැ. උඹ ගමත්ත. උඹ යනවා නම් ඵලයන් ඉන්නවා නම් හිටපන්. මම නිදා ගන්නවා මඩ කොල්ලෝ. මේ මාමා ගෙදර යන්නේ නැද්ද? ගෙදර ගියා වැඩක් නෑ බං. ඇයි ගෙදර මාමාගේ මහයියා බලාගෙන ඇති? ඒ ඉස්සර බං. දැන් උන්නට මම ගෙදර ගෑටුවත් එකයි නැතත් එකයි. අනික බං දත් නැති කඩට ගිනි තපින්නද බං උඹ දඬු. Thank you.
Thank you.
තුමී මේ වෙලාව වෙනම් මොනවා හරි කියන්නම ඕනේ. මට කියන්න තියෙන්නේ. ආව. මට කියන්න තියෙන්නේ. කියන්න. 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 මට කියන්න තියෙන්නේ මේක නෙවෙයි ඇති වෙලා කියලා. අනේ ඩෝන කතරනා කුමරියනි. ඇයි ඔබතුමී එහෙම කියන්නේ? අපි කොච්චර නම් කියලා ඔබුටි කාලද බැනුම් අහලද ඔබතුමීට රජකම අරන් දුන්නේ? ඒ වගේම මහන්සි වෙලා පටු කාලා මදුරු කාලා කූඩල කාලා චී කූඩලෝ මම කැමති මේ විදිහට තව රජ නියෝගයක් පනවන්න. අම්මේ ඉතිහාස වෙනස් කරලා තියෙනවා. බලන්න අපේ කුමාරි කොච්චර බුද්ධිමත්ද කියලා. අනිවාර්යෙන් තව වැඩි දවසක් යන්න කලින් මේ කුමාරි මේ රට මේ වැටිලා තියෙන ආගාදෙන් ගොඩට ගන්නවා. නැතුව නැතුව. හැබැයි මේ බිමාටිය තියන්න බැරි තරම් කූඩල්ලෝ. නාතගන්න දැන් ඔය කූඩල්ල කතාව. අපේ කුමාරිගේ තේජස පේනවාද? ඔයා ඔච්චර ලොකු විමල ධර්ම සූරිය රජතුමත් බයේ පැනලා ගියේ කුමාරිට නේ. අනේ අමයිත් එක්ක තරහ වුණාද තන්නේ? මේ රටේ ලේ උරු වෙඹරන් චිර ඔබතුමීනේ. මිනිහාගේ ඔක්කොම වස්තුව දේ පොළ මාලිගා උඩුන්න අන්තපුරය ඒත බිච්චන් කුමාරිට අන්තපුරය මොකටද කියන්නේ මේ ලස්සන තෙන් කොටගල පුරේ ඒ ඔක්කොම ඔබතුමීට නේ ඊුණාට ඊගොල්ලෝ එන සඳන්තර උරතරේඩ වගේ කිව්වට අපි ලොකු සේනාවක් අරගෙන ආම මිනිහා බය පැනලා යන්න ඇති. අවකාශ පොස්ට්ස් වකෙන්න පුළුවන් සේනාව සංවිධානය කරගන්න. ඒ අස්සේ අපේ මේ අවුරුදු 15 කුමාරට විවාහ යෝජනා වංගන. යකෝ ඒක උදේ ජෛර බණ්ඩාරයි විදේ බණ්ඩාර කුමාරයි තව ඉන්නවා මොප්පණ මොනේ කරලා තියෙන රජබවුලට හේතු වෙන මේ ඔක්කොම ඉවරයි ගුණ ධර්ම සූර්යා පොල් පහර දුන්නේ අපි මේකට මොනවා හරි කරන්න ඕනේ මේ පැත්තෙන් ඔත්තු එහෙම ලැබෙනවා නෝ ඔත්තු නම් ලැබෙනවා තමයි මට ලොකුම සැකයක් තියෙන නුව වෙලස්ස පැත්තක සරින්දලම මේ රටේ රජා රැක්කේ එහෙම. මේ පැත්තට දොස්තුකාරයෙක් කියවම. හරි. මාවගේ ඉන්න නියම් බඩු දෙක. මං ගෝවෙන් ගෞසු ගාගත්. උන් දෙන්න ඕන අස්සක්කුලක් ගන්න ගිහිල්ලා ඕන ඔක්කොක් හොයාගන්න. තෝලේ කතරිනා කුමරියනි, මම ඔබතුමීගේ රාජ්‍ය ආරක්ෂාවට භෞමික අඛණ්ඩතාවයට අපණ්ඩාර්ථික සංවර්ධනයට දේශීය චින්තනයට රට නැගුමට ගම නැගුමට රට නැගුමට පිළිගන්න ඕන මේ ගොල්ලෝ මේ වගේ ඉච්චට ඕන මුතන කි රින්ගලා ගන්න ගාලා පොඩ ගාල පෙරලිලා ඕන ඔත්තුවක් හොයාගෙන එයි. ඒ වගේම මුන් හරිම ශක්තිවන්ත. උන්ට පුළුවන් මොනව වෙසක් කරගෙන පුළුල් වගේ, බාලුව වගේ, මදුරු වගේ ගිහිල්ලා. මුන් මේ විදිහට ඔත්තු කළා කියලා. සුසු වගේ දියුණුයි
වගේ ඇස් චුමාගෙන මේ අරි අස්ස කරලා මේ ලෝකේ අස්සක් උල්ලක් නෑ අර වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නවා සාකච්ඡාවක් වගේ අපචි මොනවා කෝව සිද්ධ වුණත් ඩිංගකට හරි ඔටුන්න පැත්තකින් කියලා ඉදාසේ ඉන්න ලැබිච්ච එක නම් ලොකු දෙයක් මත් නම් හිතාන බැරි අත්තුමනි කොහොම කියත් ඔයා දු පැත්තකින්ම තියන්න වේද කියලා ඔබාවේගේ ශීලී මනුවෙල් මම යුදකාමී බව ඇත්ත නමුත් හැම ප්‍රශ්නයකට විසඳුමක් යුද්ධෙන් ගන්න බෑ ඒක අන්තිමට ගන්න තීරණය වෙන්න ඕනේ ඔරක්තුමනි උන්ගේ සේනාවත් විශාලයි. බැරි වෙලා හරි යුද්ධයක් ඇති වුණොත් කවුරු දිනුවත් දෙපැත්තම හොඳ ගාණක් ඉවරයි. මම මේ තිස්සෙම කල්පනා කරන්නේ ලංකාදීපෙට මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. කෝටි ධර්මපාල රූකඩය. සෙන්ගඩගල දෝන කතරිනා රූකඩය. සීතාවක රාජ්‍ය විනාශය. අන්නේක තමයි මනු යුද්ධේ දරුණු පැත්ත. සීතාවක රාජසිංහ රජුර ගැන මගේ හිතේ බද්ධ වෛරයක් තිබුණ බව ඇත්ත. මොකද මගේ අප්පුච්ච මරාදැම් මේ රාජසිංහ රජුර හින්දා. ඒ වුණත් පරංගයා යන්තමින් නැරි මට්ටු කරන් තියන් හිටියතුමා. ඒ හින්දා සේනාව යොදවලා රාජසිංහ රජුව මරා දාපු පාඩුවත් අපිටමයි. ඔක්කොම අවුල් ජාලය. අටලුණු නූල් පොලිය අපි ඉවසමු සේනා සංවිධානයේ දිගටම කරගෙන යමු ඒ කාටවත් දැනගන්න තියන්න එපා අපේ මෙතන ජීවත් වෙනවා අය කියලා ඔබතුමා හිතනවාද මෙතන ආරක්ෂිතයි කියලා
බෝදුරට කොකට සූදානම් වෙන්නේ ඉන්න එක ඇඟට ගුණයි මනුවෙල් කොහොමද ඔත්තු බැලි මේ කටයුතු කෙරේ කියලා නත්තුමනේ දෙන්නට ගන්නත් හොඳින් ඔත්තු ලැබෙන අපේ ඔත්තුකාරයන්ගේ මාත් මේ ළඟ තියෙන ගම්පලත්තට හැසරනවා උන්ට මායිත කිච්චයක් නැහැ අර කෑම හදන අඩු වැඩි අරන් එනකොට පරංගිට අහුවෙච්ච කොල්ලගෙන හොයලා බැලුවනි ආරංචි දෙන්න නම් පරංගි නොසෑහෙන උත්සාහ කළ දින අපි අන්තොතුරක් ලබා ගන්න කොල්ල බම්බුත් කියලා නැති පාටයි ඒත් මේක පාට මන්ත්‍රයක් දාන වෙලා උන්ට වැච්ච දෙයක් නැහැ ආයෝ වගේ දේවල් වෙන්න දෙන්න නරකයි අපට ඕන කරන අඩු වැඩි ලබා ගන්නට ගම්මැස්ස බිලි දෙන්න එපා. උන්ව හොදින් තියාගනින්න. උන් නැති වුණොත් අපට වෙන්නේ බඩගින්නේ මැරෙන්න. ආයි උන්ට දැනගන්න අරින්නත් එපා. උන්ගේ රයිතුමා මේ අහලක පහලක ජීවත් වෙනවා කියලා. මේ වගේම දන්ත ධාතු උන්වහන්සේත් අපි ළඟ කියලා. උන් ඇවිස්සේ. නාගලෝකෙන් එනවා. ඔව්.
එක මහ වැඩක් දෙනකා. ඔය හැමෝම කරනවා වගේ ගෙදර ගිහිල්ලා ලොකු කල සත්තයි නගා. එදා මගේ අතින් ලොකු වරදක් වුණේ. ඒකට මම නගාට අලුත් කලයක් කියලා දෙන්නම්. නගාමගේ අවශ්‍ය නැණ වුණාට කුංචිප කාලේ දැක්කට පස්සේ එදා තමයි දැක්ක. ඉතින් මට පහසු වුණා. මං යනවා යන්න. මොකද මෙතන කරන්නේ? යම් පන්නේ ගන්න. මට බෑ බිසෝ. මගේ ඔළුව කක් වෙනවා. ඔළුව අස්සන් මගේ නෑනා නොවී සිත සමානා නොවී සත ජානා යමන් පන්නු තුරන්ත Ha ha ha.
Mangalam jaya mangalam Ketta tu chaya veva Dadu jahami veva Mihara kedi veva Varayata nau eva Mangalam jaya mangalam Mangalam jaya mangalam Ajara vadi veva Mangana keva Uttamane adu veva Sabahin awasarai Apa di dina adam itu nasa family Kata awak kiri bata Neri Ani hemai kia lai kim me damun na selam me natum pala lai Sindhu hari pavi lai ni kajin kata awak nukara bai Apa di dina gana kia nama na wapi di dina himala wani Kitul kahak kata tau tam kuda main hitu bapak di dina Hak pati kali bau nane na kota Diana nikam kenapa tak lantik ada berluara? Kita punya apa kolnya kau pilih sejaku? Ani ammu, tapi apa yang hati kita ni? Dengan yang kita kahkan dah tua katanya. Macam macam kat ini, macam macam lagi kita. Oh, ini kata barat ni kat ini lagi lah. Orang tu dekat tu kau tu hidup yang kau lekak lah. Jangan guna jangan yang pula bagi tu bisu keliru tu. Bandar itu bandar. Ayuh boleh tawar sekejap saja. Awal tu istilah tiak itu dia ni agan tu usaha kalau harian itu, tahu ni boleh jauh datang ke ibuak si naga itu. Itu hotel orang kata wajah mereka. Hati dah uye arah pihak pelat itu elok kari ada ngah betul. Jangan baca kata kami ikat cekong, ada wajah ini. Ikan wajah kaya mati, cara kalah sotiak kau. Mati. Minta puli. Datuk kumari kui kaya mati matu ni nanti. Pakcik, oh, kalau nak kita layar hadir ni, jangan dia orang mana gila itu benda diurut aja kali kau jaga tu. Ini tu pasal bodi hutan bateri, kau tuh rumah tu, kau kau dia hilang. Di kalau lagi mana ada, nak rumah di kau tu, kau tu. Hei, mana dia kau tu pun dia, Ane ayah buan do buan sila ke kata utte bahasa unah nak sama benda un. Pawasih. Sekarang pawasih. Apa yang kami ini wa? Abba kata bela asal diwiti rogi. Oh, mana leh dekat api beti kau ada kerja tu? Kau tim mak ini tu nang apa jadi nang? Saya mak itu nak mesti jadi tu, macam macam tu jadi. Wah, kini iya. Wah, kini itu na rendah sama rendah. Rendah mula rendah kerja boleh. Lagi apa? Lagi ni iya. Abi kandang bunyi kau mendaik bunyi.
We'll be right back.
බල බල අනිත්ට ඉඳන් අට්ටක් කල්ලා ඉන්නේ නැති රජු වෙන්නේ නැtei කියලා. හරි. මට යන්න දීපල්ලයි කියලා. මටත් හැකයි බං. මං දවසක් ගහගෙනයි අපේ රංගිරා මාමා කියනෝ. මේ කාලේ අපේ රජුරෝරු බැලලාවිලා හැංගිලා තියෙන්නේ. අපේ මේ ගම්පලාත් කිට්ටුව කැලවලුනේ. මොකෝ බං. අපි උනත් ඔය මහ කැලේ මහදුරක් ගාඩන් එකක් ඈ. ඒකනේ ඒකනේ. රජුරවන් විතරක් නෙමෙයි මං. මහා සේනාවකට දැරිය ඇංගිලෙන්ඩ කැලේ මේ ඒක නෙමෙයි මලේ මංගමලෙන් අහන්නමයි කියලා වුනේ මේ ඔය පරංගි කියන්නේ අපි වගේම මනුස්ස පරානද බා පරාණ අර මනුස්ස පාටකුන් ඇති මන් දැකපු ඇති පරංගියෙන් නෑ බා මාව කුදලගෙන ගියේ උන්ට කත් අදින කළු සුද්ද ටික නේද ආරංචි විදියට නම් උන්ට තියන්නේ බොරු කෑම බීමලු කන්නේ බොන්නේ මේ අපි වගේ නෙමෙයිලු ගමන බිමනත් බා අමුතු වෙලු මේ රාගනිල්ලම මා යක් වගේ જાතියක් දවසක් මට ඇහුණා කතා කරනවා වරාඩි තියතිය ඇවිදින සද්දේ ඈතට ඇහෙනවා මුට තරහා ගියාම ඊරිය කාවගේ මිටිකනෝ මුළු පලාතක්ම ගිනි තියලා දාන්න ඕකේ අඩින් ගිනි බිබිනා වරංගිය වරාඩි තිය තිය දත් මිටි කකා ගිනි බිබ බිබ ඇවිදින්නේ මිනිස්සු අන්ධ කයිප් වෙලා බලාගෙන හරියට තෝපි වගේ ඒ මම මහ බුදුමාකාර හිණියක් දැක්කනේ බං
මොකද රම්බලිලක දෙපරදා ගන්න මොකද බං මොන්ද කරනා කි හම්පොඩ පරංගියා සූෂා සින්දු කිය කිය අපේ ගමේ ඇවිලිනවා මොකට තේහිනේ වෙනවනේ බං මෙතනයි මොකට මම හිනු තේමෙන්නේ නැහැ මොකද උඹනික තප්පීර වෙලා වගේ අපි ආදිද නෝබස් මේ මොකද බං මේ යකෝ පරංගිත්තෝ දෙන අයදුරනවා කියනවා ඔය පෘතුගීසි අමුදාවක් තෙක්ක අපේ කිසි සම්බන්ධයක් නැහැ අනේ අපේ කිසි සම්බන්ධයක් නැහැ අනිකා උඹලට අපේ කිසි හිරියරෙකුත් නැහැ. අනේ ඔබ අන්නේ දෙයක් ඈ. ඉති මොනේ මගුලද බලන්නේ ඉන්නේ අපි කියලාද වෙමු. රම් විවාහ යහකී දෙවලෝ පාර
තාත්තා එහෙම අවුරුදු 14ට වැඩි ලැබිසියෝ 27යි 14ට අඩු ලැබිසියෝ 37යි දැන් මම අවුරුදු 25ට වැඩි පිරිමි 34යි ගෑනු 48යි තව දෙන්නෙක් ඉන්නවා එතනින් ගියාම බල්ලෝ 11යි මීහරක් 26යි මීහරක් 28යි නෑ බුරු ගැටේ විහාරක් 28යි දෝපි දෙන්නත් එක්ක එහෙනම් ආයි මොට්ට විහාරක් 28යි එක බූරුවයි කොබිට රජුරු ගැන මොකක්ද හොඩුවා කම්මුණා ඇත්ත වශයෙන්ම මෙදී කප කරලාද විශ්ලේෂණ වලට අනුව රජතුමා ළඟපාතකවත් නැහැ හැබැයි අපිට මේ ළඟදි දවසක කැලේ තිබිලා හම්බුණා උඹලගේ ගමට ආවද තොරණ ඉලන්දා මට ලොකු සැකයක් තියෙනවා. අපි දැන් ටික දොහකට ඉස්සල්ලා මේ ගමේ මිනිහෙක් පැහැරගෙන ගියා. හැබැයි කවුරු හරි අපේ උන්න පාර දීලා මිනිහා වායි බේරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දවස් ඔය හාදේ අය පැත්තේ කැරකිලා ඉඳලා තියෙනවා. අඩුගානේ රජුරු ගැන උත්තු බලන්න නැති එකේ ඒක ගන්නව තෙවිල්ලෙන් ඉඳ බලන්න. අපි යෝ ගැන ගම තෙවිල්ලෙන් තමයි ඉන්නේ. අපි අපේ අභිප්‍රාය ඉෂ්ට කර ගන්න ඕනි. අපි කොහමද රජා අල්ල ගන්න ඕනි? මේ ගමේ මිනිස්සුන්ට ටික ටික කොණිස්සන කොට රජා එළියට එයි. ඒ කුරිටුන කොට නැත්තං ඒක රජෙක් නෙමෙයි. පුළුවන්. පොඩි පොඩි කැලි ගන්න අයිබන් අපි ඔත්තුවන්නේ විදිහ මොකක් හරි වැරද්දක් තියෙනවද? අනු අපිට දසා බෑ. මොකද වහුමනේක? කොකි සට්ටුවක් ගිල මුරිය වෙක්කගේ බලගින්න. මොන හරි කියපන්කො. මෙච්චර කාලයක් හෙදිච්ච ගමඩ පචවත රැකගෙන හිටපු මගේ හදවතට කොහෙද උනන්න තරගේ කෙල්ලේ ප්‍රින්ගලවන්. ඒකි මගේ අතින් අදිනවා. මගේ කම්මුල ඌරනවා මගේ පපුව කොණිත්තරා ඒකි මාව දපිනි දාගෙනම මොනාට බලන්න මම මේ වැලුවේ නැගිරිහිරි වයිපු ගාවස්තු අද උදේ ඒ ඉරිත කියලා ඇයි තෝර මට එහෙම කියන්නේ ඇයි යකෝ තෝ දපිනි දාගෙන කෙල්ලෙක් අද ඔබ කෙනු තියායන කතාව ඇයි මන්න දැන තෝගේ අද මුකේ ගැන මගේ අකවුන්ට් එකේ දාලා කලින් දෙපා තෝ හරිද මේ අරි කවුද කවුද ඕකේ 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 අයි මම්ම කියන්නම්කො කළුවෙත නැගිටුවේ රන් එතන රන් එතන යකෝ ඕකේ හොඳ ඇර ගේ ඉස්සර රම්ඩක් ගහේ ඩකේට වදින්න එන ඩිංගිරි වැඩික තමයි ඩිංගිරි වැඩික යකෝ තෝ හිතුවද මම ගෑණියෙක් කරන් එන්නේ රට්ටු බය කරන්න කියලා? ඔව් ඉතින් රට්ටු බය කරන්න නෑ එක ගෙදරට උඹ විතරක් හිටියා මැද. එහෙනම් ඉතින් ටිකිරිමලී තමයි. ටිකිරිමලී ඇදෙන ගොඩාක් ලස්සනයි බං. ඒ වුණාට ළඟට ලස්සන ගොඩාක් ඈතයි. ඒ නම් ඔබව තනියලියෙක් වුණා
මතක නැද්ද අපි දෙන්න ඉස්සර ගේමු ලස්සන කාලේ? ඒ කුල්ල දෙන්නෙක් වගේ. අනුකම්පිත දෙරිතේ රොම්බට මතක නැද්ද? කරු කටයුතු උත්තමා වියගේ ගෙම හතුරක්. හරි
මොකද මං දැක්ක තැන් තැන් වල ওই රම්මිනී නගත් එක ඔක කුසු කුසු කරා ඈ ඔකිය අපි උඩ අද ප්‍රබෝ හොඳ බුදියා අනේ වැඩි ඕක මේ ගමෙන් පන්නල දාන්න ඕනේ පලාලි දියන්න ඕනේ අපි ඕකට ගහමු මොකද අපි ඕකට ගහමු මම්මේ ගමේ ඉන්නවට නගාගේ වැඩි මනාපයක් නැහැ. නෑ මම මනාපයි. මං යනවා යන්න. පොඩ කිඳනක. මට නගාට දෙන්න දෙයක් මට නගාට දෙන්න ඕනේ උනේ කලයක් විතරක්ම නෙමෙයි
කොලයි මම මෙහාට ගෙනාවේ මෙතන කලබල කරන්න එපා ආවට දෙයක් නැහැ කොලයි මම මෙහාට ගෙනාවේ කරු සරුවතු කතා කරපන් ඔබ දැන් ඉන්නේ අපේ ඉමලදම සූර්ය මහරත්තුම ඉදිරියේ පාණ්ඩුර නේද? එහෙම රජතුමනි මට සමාව වෙන සේක්ෂණ. නැගිට බා. කොහොමද උඹලා ගමේ උඹගේ සපසනීප? උන් හොඳින් ඉන්නව නෑ. එහෙම රජතුමනි. අපිට අදහ ගන්නත් බෑ. ඔබතුමා වාසය කරන්නේ අපේ ගමට වැඩි ඈතක නෙමෙයි. හ්ම්. තොපේ ගමේ උන් පරංගෙක මගුල් නටනවා කියලා ආරංචි. මේ රට යන අතගෙන ඔබට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ මයි හිතේ. රජතුමනි ඔය හැත්තර මං එක මොහොතක් ගමේ ඉන්න දෙන්න මට අවසර කලබල වෙන්න එපා පුතා මේ වෙලාවේ සී බුද්ධිය කටයුතු කරන්න ඕනේ මුං කුපිතුනොත් මුළු ගමම විනාසයි බලා අතම ගමෙන් පිට වෙන්න ඕනේ රජතුමනි අපි කැමති නැහැ බලා නිකරුණේ විනාශ වෙලා යනවා දකින්න අපිට තේරුම් ගිය විදියට පරි වෙලා හරි යුද්ධයක් ඇති වුණොත් ඒක ඇති වෙන්නේ උඹලයි ගම්පලාත් මේ කවුරුත් කැමති වෙන එකක් නෑ ගමදාලයන්ට. උන් කැමති ඔබතුමා වෙනුවෙන් සටන් වදින්න උනා. මට ආරක්ෂාවෙන් උඹලගේ ජීවිත මිල දෙන්න බෑ බොල. ඒ සජිතුමනි කට්ට වහපන්. යන දෙයක් කරපන් වාද කරන්න නතුව. මනුවෙල්. ඒ විතරක් නෙවෙයි පුතා. ඔබට තියෙනවා දේව කාර්යයටත් වඩා වටිනා රාජකාරියක් ඉෂ්ට කරන්න. සජිතුමනි අපි සෙන්කඩ ගලින් පලා ඇද්දි දන්ත දාතුන් වාසෙත් මේ කැලෑවට වැඩමෙව්වා. ඒ වුණත් උන්නාන්සේට මේ කැලෑවේ ආරක්ෂාව මදි. ඒ වගේම අපි කැමති නෑ උන්නාන්සේ ඉදිරියේ ලේ වගුරුවන්. ඈත අතීතයේ ඉඳන් දන්ත දාතුන් වාසෙ වෙනුවෙන් ලේ කඳුළු වගුරුපු પરම්පරාවක ඊළඟ පුරුකුඹයි පුතා. මම මොනවද කරන්න ඕනේ රජතුමනි? කරන්න ඕනේ. කරන්න ඕනේ දන්ත දාතුන් වාසෙ මෙතනින් වෙනතනකට වැඩම්ම ඕනේක. අපේ දියවඩන නියමතුමා දන්නවා. ජන්ට ඕන තැන ඔබ දන්නව එතෙන්ට යන්න ඕන පාර අපට වැඩි කාලයක් නැහැ ඔබ ඉක්මනට ගමට ගිහිල්ලා උන්ට කරුණු කාරණා පහදා දීලා ඉක්මනින් ආපහු වරෙන් අපි මේ දේවල් ඔබට කියන්නේ ඔබ ගමේ හොඳ පිළිගැනීමක් තියෙන එකක් හින්දා ඒ වගේම ඔබ පරංගින්ගේ බත වෛරක්කාරයෙක් මට අවසර රජතුමනි තුමනේ උඹ අපි ඉන්න තැන දරගෙන මම දැන් මගමෙ මිස් පිට ගන්න ඕනේ කලබල වෙන්න එපා අපි පඬුලාදී පණිවිඩේ යවුවනේ දැන් ඉතින් සේනාව සංවිධානය කරමු මේ වෙලාවේ ගමේ කලබලයක් ඇති වුණොත් ඒකේ පාඩුවත් අපිටමයි ගොඩ නායකයා
මේ ආතුරන්නේ නොයි සත්‍යපත්තිනි මෑණියන්ගේ ඒ වගේ සතර වරන් දෙවියන්ගේ අනුභවයෙන් මේ බැල්මෙන් මේ ආතුරයන් හට එකක් සාන්තියක් මේවා ආයුබෝ ආයුබෝ ආයුබෝ
ටික මොහොතකින් උන් කන්දරත් ලඟා වෙයි. අපේ සේනාවේ දරුවන්ගේ ධෛර්යය උත්තුස්තයි. එක අපිට එක වැඩේ තුන් ඉදිරියට වෙනවා. වරංගි සේනාව සීසී කඩ දුවනවා. උන්කට ඔබුගුලේ උන් මහුණා. වරංගි ගමට පහර දෙකක් ඉඳලා ගමට වැඩ කඩාවන ඉන්න. අපේ විමල ධර්ම සූර්ය මහරජතුමා ගත්ත තීරණය ඉද තමයි උන්ට දුවන්න උනේ උන් ඉදිරියට නැතුව. දත්තමනේ හැංගි හැංගි වෙස්තන්ත කාලේ ඉවරයි. දැන් අපේ වාරේ. දැන්වත් මේ කැලේ පිටවමු. නෑ මැනුවෙල්. අපේ දරුවන්ට කැලේ යටන් හොඳට පුරුදුයි. මැනුවෙල්. හඩන් කරාදි දන දෙන්න ඕන උපක්‍රම වලට. අදවතර නෙවෙයි. ඒකින්ද තා පොයක් හමාරක් යනකම් වහන් වෙලා හඩන් කරන එක ඕනට උරුයි. එමරත්තුමනේ. ඕරත්තුමනි මේ අපි පසුබැස්සට පස්සේ ලබු ප්‍රථම ජයග්‍රහණය. ඕසෝතුපාල මේ ගමන අපි නවත්තන්නේ කිරීඩේ සිංහලයට අරගෙන. සෝතුපාල සේනාවට කියපන් කඳුර බදින්න කියලා. අපි අද ජයග්‍රහණය සමරමු. අද අපි ජයපෑන් බමු. ජයපෑන් නෙමෙයි මහරජතුමනි. අපි මේ මැරලා ඉන්න මිනිස්සුන්ගේ ලෑදික බමු. ගෙමිණි මේ කඳවුර වටේ මැල්ලලා කඳවුරම සරසමු. කවල් උඩ නැගලා අපි සින්දු කියමු. අපි සමරමු. පුතා මොනවද ඔබ මේ කියවන්නේ? සටන් කරද්දී මිනිස්සු මැරෙනවා තමයි. ඒක තමයි යුද්ධේ හැටි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. කවදාවත් අම්මා කෙනෙක්ගේ සුවඳ දැනෙලා නැහැ. මොමුස් මාතුලේ අම්මා අපලදි කාල කන්නේ විදියට. තුක්කෙම ගෙට්ට කියලා. තමුන්ගෙම ගෙට්ට කියලා සලකන්නේටි. මේ මිනිස්සු විතරයි. බලපල්ලා. මේ බලපල්ලා. මම තමාව දාලා ගිහිල්ලා. වණ්ඩුල. හන්දන්නවා. කොබතුමාලත් මේකට අවුල්. මැරිලා ඉන්නේ ඔබතුමාලගේ සැලසුම එක කොටස. මඩුවම දන්නේ නෑ. මන් දන්නවා. උඹ ඔබතුමා වෙනුවෙන් දියු දෙන්න උනත් ලෑස්තියෙන් ඉරෝ මිලිස්සු. මැරණකන් ඉඳලා. ඔව්. උන් මැරණකන් ඉඳලා ගමට ආවේ උන්ගේ මලගමඩද රජතුමනි? පණ්ඩුල්ම තරමට වැඩි. ඔව්. තරමට වැඩි තමා. ගෙන අපවල් රේණුවක්වත් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගැන අපවල් රේණුවක්වත් හිතන්නේ නැතුව එතන සෞදිය පුරන්න යන උඹලත් එක්ක මගේ මිදින් පස්සේ කිසිදු ගනුදෙනුවක් නැහැ. පණ්ඩුල පිටින් පේන්නේ යථාර්ථය නෙවෙයි. උඹට ඒක තේරුම් ගන්න ඕන නම් අපිත් එක්ක එක්කාසුලා බලහම්. නැත්තම් උඹේ මේ සනුවරේ ගිය පාරෙම ඵලයක්. උඹ යනවා. අපේ යන්න තනියම නෙමෙයි. තොපිලත් එක්ක හඬුල. වනාන්තරවල කාටවත් නැහැ විලාපයක් ලගාගෙන කවුරුත් නොදන්න මොහොතක උඹලගේ මාතෘ භූමියේ ඉන්නවල මැරිලා ගියේ. උඹලගේ මුදුන් මිත්තන්ටද සනුහරේ කියන්නේ උඹලගේ ඉතිහාසය, උඹලගේ සංස්කෘතිය, උඹලගේ මුදුන් මිත්තෝ, මේ හැම දෙයක්ම. එතු මලදන්න සනුවර ඉන්නේ මැතිවරු ඇමතිවරු මහරජවරු විතරයි.
ඔව් උඹල කතා කරයි පෙර කුම්බා මහ රජුරෝ ගැන විජේබාහු මහ රජුරෝ ගැන විමල ධර්ම සූර්ය මහ රජුරෝ ගැන ඒත් මහ රජුරෝ වෙනුවෙන් බලේ පුදලා මැරිච්ච අහිංසක මිනිස්සු ගැන උඹල කතා කරන්නේ ඒ අහිංසක මිනිස්සු ගැන කතා කරන්නේ නැතුව උඹල හිනා වෙනවා මහා ලොකු දාගැබ් හදනකොට ඒ දාගැබ් වල පලංචි වලට යට වෙලා ඒ දාගැබ් වල පලංචි වලින් වැටලා මෙරිච්ච අහිංසක මිනිස්සු ගැන උඹලා කතා කරන්නේ ඇලවේලි හදනකොට ඒ ඇලවේලි වල මහා පස් කඳු වලට යට වෙලා මෙරිච්ච මිනිස්සු ගැන උඹලා කතා කරේ නැහැ උඹලා හැමදාම කතා කරේ නායකයෝ ගැන විතරයි හොඳයි කමක් නෑ අපිත් ඒ රජවරු ගැන කතා කරන්න හැබැයි ඒ රජවරු ගැන කතා කරනකොට ඒ රජවරු ගැන ලියවුණු ප්‍රශස්තිය හැදෙකොට ඒ රජවරුන්ගේ නම් කියවෙනකොට උඹලට උඹලගේ සනුවරයුන්ගේ ගුණ සුවඳ දැනෙන්න ඕනේ උඹලගේ සනුවරයුන් උඹලට මතක් වෙන්න ඕනේ මතක තියාගනින්න ඔව් උඹලක්කොම් මතක තියාගනින්න අපි එහෙම රජවරුන්ගේ නම් කියනකොට ඒ රජවරු පිටිපස්සෙ හිටපු සනුවරේ සුවඳ උඹලට දැනෙන්නේ නැත්තම් මැරිලා තියෙන්නේ අපි නෙවෙයි මැරිලා තියෙන්නේ අපි නෙවෙයි උඹලගේ ආත්ම Yeah.
මේක එකතු වෙලා කොහම සතුටෙන් යුක්තව රාජා මේ නිදි මරාගෙන කාරිය මේ සංවිධානය කරා පොඩි මේ නාට්‍යයක්. ඔය නාට්‍ය වේදරේ මේ වල සතියරම දාගමු ය කියලා ඉතින් ඔය ආවකුවා ගියයින් පස්සේ අපිත් බොහොම අමාරුවෙන් ඔය අපේ විභාගත් දැස්සේ කියලා තමයි ඉතින් මේ වැඩේ කරේ. මේ තවත් ඔය ඉස්සරහට ආවෙ නැති කවුරු හරි ඉන්නවනම් ලැජ්ජාවෙන් වගේ අමරි අමරි පිටිපස්සේ ඉන්නවනම් ඉස්සරහට එන්න කියලා ඔංගිවයි නොකිවයි කියනවා පස්සේ මූණ පෙන්නන්න බැරි වුණා කියන්නේ මම. උපදව කරා ඉතින් අපේ පීඩේ පීඨාධිපතිතුමා අපේ එතකොට වීසී අපේ කරුවන්තුමා ඔක්කොම එකතු වෙලා අපේ මගුල වැඩිතුමා නේද එකතු වෙලා ගොඩක් උදව් පදව් කරා ඉතින් ඒ හින්දා තමයි මේ වගේ ලොකු උත්සවයක් මේව සාර්ථකව කරගන්න පුළුවන්ුනේ මොකෝ අපි දන්න සාර්ථකයක් නැහැ මේක නටු කලාව කියන්නේ ඉතින් මේ ඉන්නේ නෝනා මොකද මේ ඔය ආවකුව පැතිරිලාගේ අපේ කරු සභාපතිතුමාට කතාවක් කරන්න ඕනේ කියලා ඔක් ඉතින් ආ එන්න වෙනවා ආයෙසා ආයෙසා පැමිණෙන සියලු දෙනාගේ අවසරයි. ඇත්තටම ගොඩක් සතුටු අවස්ථාවක් මේක මේ ඉන්ජිරු පිට කලාගාවේ වාර්ෂිකව කරන ප්‍රසංගයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව වලසතියේ නාට්‍යයක් ලෙසින් ඉදිරිපත් කරන්න මේ වර්ෂයේ අපට අවස්ථාව ලැබුණා. ඒක ඉන්ජිරු පිට කලාගාවේ විදිහටත් මේ සියලු දෙනාගේ සහයෝගයෙන් සහ ඔබ සමගේ සහයෝගයෙන් අපි මෙතන රඟ දක්වමු මේ නාට්‍ය මේ මේ විදිහට සාර්ථක කර ගැනීමට ගිය ගමනේ පිටිපසින් ඉන්න ලැබීම ගැන මගේ ගෞරවයෙන් ප්‍රණාමය ඔබ සියලු දෙනාට පුද කරනවා. ගොඩක් කතාරම් දෙයක් නැහැ. මේ ප්‍රසංගය සාර්ථක කරගන්න නන්නාරි සහාය දක්වපු සියලු දෙනාට මේ අවස්ථාවේ ඉස්සරහ ස්තුතිය පුද කරනවා. ගොඩක් ස්තුතියි.